හයි මම අද ඔයාලට කියලා දෙන්නේ ඉන්දියාවේ කාන්තාවන් තමන්ගේ ස්කින් එක ගොඩක් පැහැපත්ව ලස්සනට තියාගන්න පාවිච්චි කරන ෆේස් පැක් එකක් සහ ක්‍රීම් එකක් කියන. ඉතින් මේක හදාගන්න අපිට ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වෙන්නේ මුල්තානි මිට්ටි. මුල්තානි මිට්ටි කියන්නේ ක්ලේ එකක් එහෙම නැත්නම් මැටි වර්ගයක්. මේව තියෙන ඉන්දියාවේ ඉතින් ඉන්දියාවේ තියෙන බියුටි ප්‍රොඩක්ට්ස් වලට ගොඩාක් මේ මුල්තානි මිට්ටි යොදා ගන්නවා. ලංකාවේ ඒ තරම් මේ ගැන කටිය දන්නේ නැති වුණාට ඉන්දියාවේ නම් හරිම ප්‍රසිද්ධයි මුල්තානි මිට්ටි. ඉතින් මේකෙන් අපේ මුහුණේ තියෙන කුණු දූවිලි වගේ දේවල් ඉවත් වෙලා බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් ඇති වෙන්න තියෙන ප්‍රමාණය අඩු කරනවා. ඒ වගේම අපේ මුහුණේ තරුණ බව රැක ගන්න, ඒ වගේම ඔයාලගේ ඔයිල් කන්ට්‍රෝල් කරන්න. ෆේස් එකේ අනවශ්‍ය විදිහට තෙල් තියෙන කෙනෙක් නම් ඔයාලගේ ෆේස් එකේ අනවශ්‍ය තෙල් අයින් කරලා සාමාන්‍ය තත්ත්වයට පත් කරන්න මුල්තානි මිට්ටි වලට හැකියාව තියෙනවා. ඒ වගේම ස්වාභාවික බ්ලීච් එකක් විදිහට අපිට මුල්තානි මිට්ටි යොදා ගන්න පුළුවන්. ඕපන් පෝසස් තියෙන කෙනෙක් නම් ඕපන් පෝසස් ප්‍රමාණය අඩු කරන්න. ඒ වගේම අවුවට ගිහිල්ලා බ්ලීච් කරන කෙනෙක් නම් තමන්ගේ ශරීරයේ අවුවට බ්ලීච් කරන කැලල් ඉවත් කරගන්න. තව තවත් ස්කින් එක කලර් එක වැඩි කරගන්න මුල්තානි මිට්ටි වලට පුළුවන්. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩාක් වැදගත් වෙයි කියලා. ඔයාලගේ ස්කින් එක තව ගොඩාක් ග්ලෝ කරගන්න. ඉතින් අපි බලමු කොහොමද මේ ෆේස් පැක් එක හදාගන්නේ කියලා. මුල්තානි මිට්ටි ෆේස් පැක් එක සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මුල්තානි මිට්ටි, මී පැණි, තක්කාලි යුෂ, දෙහි. අද මගේ ළඟ දෙහි නැති නිසා මම පාවිච්චි කරන්නේ ලෙමන්. ඔයාලා ලෙමන් උනත් මේ සඳහා පාවිච්චි කරාට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම මේ පැක් එක නෝමල් ස්කින් කෙනෙක්ට නම් ගොඩක් හොඳයි. ඔයිලි ස්කින් තියෙන කෙනෙක් නම් මේ සඳහා රෝස් වෝටර් පාවිච්චි කරන්න. ඩ්‍රයි ස්කින් එකක් තියෙන කෙනෙක් නම් ඔයාලට පුළුවන් කිරි පාවිච්චි කරන්න මේ සඳහා. ඒ වගේම ටිකක් වයස පාලනය කරගන්න අවශ්‍ය කෙනෙක් නම් වයසට යාම පාලනය කර ගැනීම සඳහා ආමන්ඩ් ඔයිල් උනත් මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. අපි දැන් බලමු මේ දේවල් යොදාගෙන කොහොමද ෆේස් පැක් එක හදාගන්නේ කියලා. මුලින්ම මුල්තානි මිට්ටි මේස හැන්දා එකතු කරගන්න. ඊට පස්සේ මී පැණි තේ හැන්දක් එකතු කරගන්න. මේක හොඳට කවලම් කරගන්න. ඊට පස්සේ තක්කාලි යුෂ තේ හැන්දක් එකතු කරගන්න. ඒ වගේම දෙහි එහෙමත් නැත්නම් ලෙමන් එකතු කරගන්න. මේක දැන් හොඳට කවලම් කරගන්න. ඔයාලා දැක්කා කොහොමද අපි ෆේස් පැක් එක හදාගන්නේ කියලා. මම දැන් ඔයාලට කියලා දෙන්නේ කොහොමද ක්‍රීම් එක හදාගන්නේ කියලා. මේ ක්‍රීම් එක මුහුණට වගේම අත් වලට එහෙමත් නැත්නම් කකුල් වලට උනත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඒක නිසා මේක හදලා ඔයාලට ෆ්‍රිජ් එකේ තියලා දින 15ක් විතර
පාවිච්චි කරන්න පුළුවන්. සතියේ දවස් 3ක් එහෙමත් නැත්නම් 2ක් මේ ක්‍රීම් එක පාවිච්චි කරන්න විනාඩි 15ක් විතර ඔයාලට පුළුවන් මූණේ තියෙන්න ඇරලා හොවදලා අයින් කරන්න. ඉතින් මේක ගැහණු පිරිමි බේදයක් නැතුව මුල්තානි මිටි වලින් හදන මේ ෆේස් පැක් එකේ වගේම ක්‍රීම් එක පාවිච්චි කරන්න පුළුවන්. මම මේ ක්‍රීම් එක හදන්න ප්‍රධාන වශයෙන්ම හේතුනේ නිතරම ජොබ් එකක් කරනවා වගේ කෙනෙක් නම් එයාලට නිතර නිතර ෆේස් පැක් හද හද පාවිච්චි කරන්න අපහසුතාවයක් තියෙනවා නම් මේ වගේ ක්‍රීම් එක හදලා ඔයාලට පුළුවන් ෆ්‍රිජ් එකේ තියලා පාවිච්චි කරන්න. එහෙනම් අපි දැන් බලමු කොහොමද මේ මුල්තානි මිටි වලින් හදන ක්‍රීම් එක හදන්නේ කියලා. මේ තියෙන්නේ මුල්තානි මිටි ක්‍රීම් එක සඳහා අවශ්‍ය ද්‍රව්‍ය. මුල්තානි මිටි, ඇලෝවෙරා ජෙල්, රෝස් වෝටර්, විටමින් E කැප්සියුල්. අපි දැන් බලමු මේ දේවල් යොදාගෙන කොහොමද මුල්තානි මිටි ක්‍රීම් එක හදාගන්නේ කියලා. මුල්තානි මිටි මේස හැන්දක් එකතු කරගන්න. ඇලෝවෙරා ජෙල් තේ හැන්දක් එකතු කරගන්න. Rose water, තේ හැන්දක් එකතු කරගන්න. ඒ වගේම විටමින් E කැප්සියුල් එකක් එකතු කරගන්න. දැන් මේක හොඳට කවලම් කරගන්න. වයසට යාම පාලනය කරන්න අවශ්‍ය කෙනෙක් නම් මේකට ආමන්ඩ් ඔයිල් උනත් එකතු කරගත්තට ප්‍රශ්නයක් නැහැ. මේ තියෙන මම දැන් හදාගත්ත මුල්තානි මිටි ෆේස් පැක් එක, ඒ වගේම මුල්තානි මිටි ෆේස් ක්‍රීම් එක. ඉතින් මම දැන් මගේ මූණට මුල්තානි මිටි ෆේස් පැක් එක ආලේප කරන්න තමයි යන්නේ. මේ විදිහට හොඳට මුල්තානි මිටි ෆේස් පැක් එක මූණට ආලේප කරලා ඔයාල විනාඩි 20ක් එහෙමත් නැත්නම් 15ක් තියලා පිරිසිදු ජලයෙන් සෝදා හරින්න. අනිවාර්යයෙන්ම මේ ෆේස් පැක් එක අයින් කරාට පස්සේ ඔයාලගේ ෆේස් එක ටෝනර් කරන්න අමතක කරන්න එපා. මම අද ඔයාලට කියලා දුන්න ෆේස් පැක් එක සහ ක්‍රීම් එක ඔයාලට ගොඩාක් වැදගත් වෙයි කියලා මං හිතනවා. ඉතින් මං කලින් කියලා දීපු දේවල් කරලා ඒවකින් හොඳ ප්‍රතිඵල ලැබිලා මට මැසේජස් දාපු ඒ වගේම කමෙන්ට් කරපු හැම දෙනාටම ගොඩාක් ස්තුතියි. ඉතින් මං ඉස්සරහටත් කියලා දෙන දේවල් කරලා ඔයාලට ලැබුණ හොඳ ප්‍රතිඵල මට කියන්න අමතක කරන්න එපා. ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරන්න, ඒ වගේම bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. ඉස්සරහටත් ඔයාලට ගොඩාක් වටින videos අරගෙන මං එන්නම්. එහෙනම් ගිහින් එන්නම්.